කුසල් මෙන්ඩිස් මේ දවස්වල වැඩි කතාබහට ලක් වෙන නමක්. ඒ කුසල් අතින් සිදු වූ රියානතුරක් නිසා පුද්ගලයෙකු මිය යාමත් එක්ක ඒ සිද්ධිය නිසා කුසල් පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. කුසල් මේ වෙද්දී අප මත නිදහස් වෙලා ඉන්නේ. මේ විදිහට විවිධ වැරදි නිසා අතීතයේ ඉඳන් ක්‍රිකට් ක්‍රීඩකයෝ අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ ඒ අය ගැනයි. ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණු සුපිරිම වේග පන්දුවන්ෙක් විදිහට හඳුන්වන්න පුළුවන් වාසිම් අක්‍රම් 1993 අවුරුද්දේ පාකිස්තානයේ බටහිර ඉන්දියා කොදෙව් දූපත්වල සංචාරය කරද්දී පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයට පත් වෙනවා. තරගාවලිය අතරතුරු ලැබුණු විවේකයකදී වාසිම් පකා යුනිස් අකිබ් ජාවෙඩ් සහ මුෂ්ටාක් අහමඩ් කියන පාකිස්තාන පන්දුවන් හතර දෙනා යන මූදු වෙරළක විවේකයෙන් ගත කරන්න. හැබැයි ටික වේලාවකින් මෙතනට එන පොලිසිය මේ අය ළඟ තිබිලා මර්ජුවානා මත්ද්‍රව්‍ය හොයාගන්නවා. ඒ හින්දා ඒ අයව අත්අඩංගුවටත් ගන්නවා. හැබැයි පාකිස්තාන ක්‍රිකට් බලදා මේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නේ මේක ඒ වෙද්දි ලෝක ශූරයන්ුණු පාකිස්තාන කණ්ඩායම මානසිකව පහත හෙලන්නට උපු උගුලක් කියලායි. කොහොම වෙතත් අන්තිමේදී මේ චෝදනාව ඔප්පු කරගන්න තරම් ප්‍රමාණවත් කරුණු කාරණා නොතිබීම නිසා වසින් මැතුළු පිරිසට නිදහස් ලබන්න හැකි වෙනවා. මේ විදිහට පොලිස් අත්අඩංගුවට පත් වුණු තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි හිටපු ඉන්දියා ආරම්භක ප්‍රතිකරුවෙක් විස්තර විචාරකෙක් වගේම ඉන්දියා දේශපාලඥයෙක් විදිහට කටයුතු කළ නව්ජෝත් සින් සිදු. 1988 අවුරුද්දේ සිදු සහ මිත්‍රෙක් වාහනයක් පාක් කිරීමේ සිද්ධියක් නිසා තව පුද්ගලෙක් එක්ක ආරවුලක් ඇති කරගන්නවා. බහින් බස් වීම අතරතුර සිදු සහ ඔහුගේ මිත්‍රයා ඒ පුද්ගලයාට පහර දෙනවා. පහරකා රෝවල්ට යන ඒ පුද්ගලයා පස්සේ හෘදයාබාධයකින් මැරෙනවා. මේ සිද්ධියට සිදු අත්අඩංගුවට ගත්තත් ඔහු ඉක්මනින්ම නිදහස් වෙනවා. මේ සිද්ධිය ගැන නඩුව කාලයක් තිබිලා අවසන් වෙන්නේ මියගේ පුද්ගලයාට පහර දීම සම්බන්ධයෙන් සිදු වැරදිකරු වෙලා. හැබැයි ඔහුගේ මරණයට පහර කෑම සම්බන්ධයක් නැතයි කියලා තීරණය කිරීමත් එක්ක සිදුට ඉන්දියා රුපියල් දහසක දඩයක් විතරයි නියම වෙන්නේ. කෞෂල් ලොකුආරච්චි කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තුන්ගිරව ක්‍රීඩකයෙක්. තමන් එක් දින වරම් ලබන වසරේදීම කෞෂල් අතින් දරුණු රිය අනතුරක් සිදු වෙනවා. රිය පදවාගෙන යද්දී නිින්ද ගිහින් රතේ පාලනය අහිමි වීම නිසා සිදු වුණු අනතුරකින් කාන්තාවක් මිය ගිහින් ඇගේ පුතා තුවාල ලබනවා. මේ සම්බන්ධයෙන් කෞෂල් පොලිස් අත්අඩංගුවට පත් වුණත් පසුව ඔහු නිදහස් වෙනවා. දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරපු වර්තමානයේ ක්‍රිකට් විචාරකෙක් විදිහට කටයුතු කරන මකා ඇන්ටිනීට 1999 වසරේදී ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල වෙනවා. ඒ 21 හැවිරිද ශිෂ්‍යාවක්ව බලහත්කාරයෙන් ලිංගික අපයෝජනයකට ලක් කිරීම නිසා මේ සම්බන්ධයෙන් පවත්වපු නඩු විභාගයේදී ඉන්ටිනි වර්ධකරු වෙනවා. ඒ වර්ධට ඉන්ටිනිට අවුරුදු 6ක සිරදඬුවමක් නියම වෙනවා. කොමුණත් මේ තීන්දුවට එරෙහිව ඉන්ටිනි නැවත අභියාචනයක් ඉදිරිපත් කරනවා. එමගින් ඔහු නිර්දෝෂී පුද්ගලෙක් බවට ඔප්පු වෙලා නිදහස් ලබනවා. පාකිස්තාන් කණ්ඩායම බිහි කළ අපූර්ව වේග පන්දුවන්ෙක් තමයි මොහමඩ් අසිෆ් කියන්නේ. අසිෆ්ගේ ක්‍රිකට් ජීවිතය හරි අවාසනාවන්ත එකක්. ඔහුටත් මේ විදිහට ක්‍රිකට් ජීවිතයේ විවිධ චෝදනා එල්ල වෙලා තියෙනවා. ඔහුට 2008 අවුරුද්දේදී මොහමඩ් අසිෆ්ට මද්‍රව්‍ය භාවිතා කොට ළඟ තබා ගැනීමේ චෝදනාවකුත් එල්ල වෙනවා. 2008 අවුරුද්දේ IPL තරගාවලිය ක්‍රීඩා කරලා ආපහු පැමිණෙන අතරවාරයේ ඩුබායි වලදී ඔපියම් කියන මද්‍රව්‍ය එක්ක අත්අඩංගුවට පත් වෙනවා. එහිදී අසිෆ් කියන්නේ තමන් මේ මද්‍රව්‍යයක් බව නොදන්නා බවත් තමන්ගේ මව් රටවන පාකිස්තානයේ රෝග සුව කරන්නෙක් විසින් තමන්ට මේ ඖෂධයක් ලෙසට ලබා දුන්නා කියලා. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට කියන රඳවා තබා ගැනීමෙන් පස්සේ මොහමඩ් අසිෆ් නැවත පාකිස්තානයේ වෙත එවනවා. පස්සේ අසිෆ් මේ වරද ගැන සමාවායදිමින් ප්‍රකාශයක්ද නිකුත් කොට තිබුණා. 2015 ක්‍රිකට් ලෝක කුසලානයට කලින් බංග්ලාදේශ වේග පන්දුවන් ක්‍රීඩක රුබෙල් හුසේන්ට ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල වෙනවා. ඒ වෙද්දී රුබෙල් එක්ක යාළු වෙලා හිටපු නස්නීන් අක්තර් කියන බංග්ලාදේශ නිලියට විවාහ පොරොන්දු දීලා වෙනත් රටවල අය එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්වුවා කියලා ඇය චෝදනා කිරීම නිසා. කොමුණත් මේ නිසා අත්අඩංගුවට පත්වෙන රුබෙල්ට තාවකාලික ඇප ලබා දීලා ලෝක කුසලානයට පිටත් කරන්න බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් කටයුතු කරනවා. ඊට පස්සේ තරගාවලියේ දක්ෂතා පෙන්වුවට පස්සේ නස්නීන් තීරණය කරනවා රුබෙල්ට එරෙහිව නැගූ චෝදනා හකුලා ගන්න. ඔය ක්‍රීඩකයෝ කීප දෙනෙක් විතරයි. නැත කාලේ බැලුවම ශයාන් මදුශංක කුසල් මෙන්දිස් වගේ ක්‍රීඩකයන් ඔය ලයිස්තුවට නම ඇතුළත් කරගන්න තරම් අවාසනාවන්ත වුණා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.